ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්සල වෙත ගුරු වෘත්තිය සංගම් සටන අත්හරින්නේ නැති බව කියයි වර්ජුණිය දිගටම අගමැති දුන් කොටස් දෙකකට වැටු වැඩි වීම එපා කියයි මිත්‍යා මත වපුරවන්නන් කොවිඩ් එන්නතට බාධා කරන බව GMOA කියයි. කල්ලිකුත් වූ ෆයිසර් එන්නත් ලංකාවට එන්නේ නැති බවට ඇමති චන්න ජයසුමනගෙන් සහතිකයක්. ඉන්දිය යුද හමුදාපති ජනපති හමු වෙයි. ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය. අදීර දෙකක් යටතේ ගුරු වැටුප් ලබා දීමේ රජයේ යෝජනාවට එකඟ වන්නේ නැති බව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් අද ප්‍රකාශ කළා. ඒ අනුව තම වර්ජනය අකණ්ඩව ක්‍රියාත්මක කරන බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. සමහර ගුරු සංගම් මස් රාත්වලම ඉල්ලන බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පවසනවා. මේ අතර සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව නම් සංවිධානය පවසන්නේ ස්ටාලින්ගේ සහ මහින්දගේ තර්ජනය මර්ධනය කිරීමට නැගී සිටිය යුතු කාලය එළඹැති බවයි. වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ගුරුවරුන් ඔන්ලයින් වර්ජුණය ආරම්භ කොට අදට දින 94යි. කොවිඩ් වසංගතය නිසා තවමත් පාසල් විවෘත කිරීමට හැකියාව ලැබුණේ නැහැ. ලබන 21 වනදා සිට රජය ක්‍රමයෙන් පාසල් විවෘත කිරීමට සැලසුම් කරනවා. ගෙවුණු කොවිඩ් කාලය තුළ දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමට තිබූ එකම මාර්ගය වූයේ ඔන්ලයින් අධ්‍යාපනයයි. එයද වර්ජුණය කරමින් ගුරුවරුන් සිය වැටුප් සටන ආරම්භ කළා. සටන මහපාරට ගෙන එන්නට ගුරුවරුන් ක්‍රියා කළා. එහි ප්‍රතිඵලය වූයේ ගුරුවරුන් සහ පොලිසිය අතර ගැටුම් ඇතිවීමයි. ගුරුවරුන් නිරෝධායනයට පවා යොමු කරන්න සිද්ධ වුණා. මෙම ගැටලුවට විසඳුම් ලබා දෙන්න රජය ඇමති අනුකමිටුවක්ද පත් කළා. ඒ සෑම අවස්ථාවකම ප්‍රතිඵලය වුණේ ගුරු වැටුප් වැඩිවීම කොටස් වශයෙන් ලබා දීමට වූ යෝජනාවයි. නමුත් ගුරු සංගම් සෑම විටම කොටස් වශයෙන් ලබා දීම ප්‍රතික්ෂේප කළා. අගමැති සමග ඊයේ පැවති සාකච්ඡාවේදී වැටුප් වැඩිවීම කොටස් දෙකකින් දෙන්න රජය යෝජනා කළා. නමුත් ජෝසප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහ සමග එක්ව සිටින වෘත්තීය සංගම් අද මේ යෝජනාව ප්‍රතික්ෂේප කළා. ඒ අනුව මෙම වෘත්තීය සමිති පවසන්නේ අරගලය දිගටම ක්‍රියාත්මක කරන බවයි. අපි දැනට ගන්න වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව අපි පෙරට ගෙනිනවා. ඒ වගේම ආණ්ඩුවට අපි කියනවා ඉදිරි සතියේ මේ තීරණය සම්බන්ධ තීරණයක් ගන්න පැය 3ම ආරක්. ඊයේ සාකච්ඡා කරලත් අපි දැක්කා මේ සම්බන්ධ තීරණයක් ගන්න ඉඩ දුන්නේ නැත්තේ විශේෂයෙන් මහා භාණ්ඩාගාර ලේකම්වරයාත් අයවැය අධ්‍යක්ෂ ජෙනරාල්වත් ඔවුන් විටින් විට කතා කරලා මේක ප්‍රමාද කරා. ඉතින් මේක අපි දන්නවා මේක පිටිපස්සේ කවුද ඉන්නේ කියලා ප්‍රශ්නේ අපිට තියෙන්නේ. මේ යෝජනාව අපිට මේ තීරණය කිසිසේත්ම පිළිගන්න බෑ. ආණ්ඩුව නිශ්චිත ලෙස අපිට අපේ ඉල්ලීමට අදාළ තීන්දුව ලබා දිය යුතුයි. එතෙක් මේ අරගල ඉදිරියට යනවා. 21 පාසල් පටන් ගැනීමට පෙර තව තිබෙනවා දවස් 7ක කාලයක්. 21 පාසල් පටන් ගැනීමට පෙර අපිට ඒ තීන්දුව ලබා දෙන්න එහෙම නොවෙනවා නම් මේ අරගලය අකණ්ඩවම ඉදිරියට යනවා. ජයග්‍රහණින් මෙපිට මේ අරගලය අවසන් කරන්න අපි සූදානම් නැහැ. රජයේ යෝජනාවට සහය දක්වන ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමේ වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පවසන්නේ සමහර සංගම් මස් රාත්තලම ඉල්ලන බවයි. මම මේ යෝජනාව ගෙනහම අධිර දෙහිකින් මේක දෙන්න කියන එක මහින්ද ජයසිංහ ජෝසප් ස්ට්‍රාලි සියලු දෙනාම කැමති වුණා. ඒ අය මට හස්ත මුද්‍රාවෙන් කිව්වා මේ විදියට ජෝසප් ස්ට්‍රාලි යෝජනාව හොඳයි අපි එකඟයි කියලා. මේ සියලු දෙනාම ඒකට එකඟ වෙලා ඇවිල්ලා අර්ලියගා මන්දිරේ ගේට්ටුවෙන් එළියට ඇවිල්ලා මේකට එකඟ නැහැ කියනවා. මට පුදුම හිතුණා මෙහෙම මිනිස්සුන්ට මෙහෙම කතා කරන්න පුළුවන්ද කියලා. අද CWW කන්නංගර මහතාගේ 137 වන ජන්මදිනයයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපනික අමාත්‍යවරයා වූ CWW කන්නංගර මහතා නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලබා තිබෙනවා. වසර දහසයක් අධ්‍යාපන ඇමතිවරයා ලෙස ක්‍රියා කළ CWW කන්නංගර මහතා වැනි දොරදක්නා නුවණින් යුත් අධ්‍යාපනඥයින් අපේ රටට අවශ්‍ය කාලයක් බව සිහිපත් කරන්න කැමැති. ගුරු ගැටළුවේදී නම්‍යශීලීව කටයුතු කරන ලෙසට පූජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන් ගුරු සංගම් නායකයන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා. යම් හේකින් රජයේ වැටුප් ගැටළුවට විසඳුම් ලබා දුන් නැතිව හොත් තමා ඒ වෙනුවෙන් පෙනී සිටින බවයි උන්වහන්සේ පවසන්නේ.
අධ්‍යාපන ඇමතිවරයා අග්‍රාමාත්‍ය තුමා ඉදිරියේ ඉඳගෙන මේ ප්‍රශ්නය ගැන කතා කරලා තෝස්නීම් භූතව ඉඳලා එළියට ඇවිල්ලා කියනවා නම් අපි එකඟ නැහැ කියන එක ඒක මේ ආයත සදාචාරාත්මක නෙවෙයි අපි ළඟ තිබෙන්න ඕන ප්‍රතිපත්තියක් කියන එකක් තිබෙන්න ඕන දෙනවා නම් දෙන්න බැරි නම් බෑ කියන්න විනය ගරුක සදාචාර සම්පන්න බුද්ධිමත් දරු කැලක් බිහි කරන්න අපේ අසාවත් තිබෙනවා නම් මේ ගුරු මෑණිවැ පියවරුන් මං හිතන එකම කාර්යභාරය වෙත්තේ ලබා දීලා තිබෙන ඉල්ලීම අරගෙන ඒ ඉදිරිය ටික ලබා ගන්න පියවර ගැනීමල පමණයි මම පුන පුනා නිරන්තරවම කිව්වා වත් කිසි කෙනෙක් අමාරු වැටෙන්නේ නැහැ මම මැදිහත් වෙන්නේ අමාරු වැටෙන්නේ නෙමෙයි මම ලබා දෙන්නටයි ඉල්ලින් ලබා දී විශ්වාසය පිළිබඳ දිසාපාවක් පරපුරේ ඉන්න බුද්ධිමත් ගුරුවරුන්ට මම කියන එකම ආයතනය තමයි මේ පාපවල ටික අරලා දරුවෝ අනාගතය හදා ගන්නට ඔවුන් මැදිහත් වෙන්නේ මහකන්නේ ආරම්භ කිරීමට ඇත්තේ තව දින දෙකක් පමණයි කාබනික පොහොර බෙදා දීම අද ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා ඒ අම්පාර දිස්ත්‍රික්කයෙන් නමුත් අද දවස තුල අම්පාරයේදී පොහොර ලබා දීමක් සිදු වූ බවක් වාර්තා වුණේ නැහැ කාබනික පොහොර ගැසට්ටුව රිවර්ස් කරන්න කියලා රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර අද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා ඉන්දියාවෙන් කොළඹ වරායට පැමිණි කාබනික පොහොර නැවෙන් පොහොර ගොඩ බෑම අද පස්වරුවේ ආරම්භ වුණා දැන් පොහොර කතාව රටේ ජනතාවට රසායනික පොහොර සහ පලිබෝධක නාශක වස කවණයක නතර කරන්න සෞභාග්‍ය දැක්ම තුල හරිත වගා සංකල්පේ යෝජනා වුණා. දැන් දශක ගණනාවක ඉඳලා අපේ පොළොව හුරු වෙලා තියෙන්නේ රසායනික පොහොර වලට, පලිබෝධක නාශක වලට. සමස්ත ලෝකෙම සැලකුවත් ඇත්ත තත්ත්වය ඒක තමයි. ලෝකේ තනි ක්‍රම කාබනික වගාව සිදු කරන රටවල් ඇත්තේ 10කටත් අඩු සංඛ්‍යාවක්. අපේ රටෙත් සමහර ගොවියන් කාබනික වගාව යෙදෙනවා. ඒ ඊටම සුළු පරිමාණයෙන්. සැනකින් අපේ පොළොවට කාබනික පොහොර යෙදුවා කියලා මේ පොළවේ තියෙන රසායනික පොහොර ඉවත් වෙන්නේ නැහැ. ගහපු පලිබෝධක නාශක මාසෙන් දෙකෙන් අයින් වෙන්නේත් නැහැ. රුපියල් 12500ක් ගොවින්ට දුන්න පළියට කාබනික පොහොර මහ පොළවෙන් මතුවෙන්නේත් නැහැ. මේ හැම දෙයක්ම සැලැස්මක් සහ කාල රාමුවක් ඇතිව සිදු කළ යුතුව තිබුණා. ඒත් අපේ රටේ හුඟක් වැඩ ගහින් gediyenනා වගේ අන්තිමට කාබනික පොහොරත් පිට රටින් ආනයනය කරන්න සිද්ධ වෙලා. ඉන්දියාවෙන් කොළඹ වරායට පැමිණි කාබනික පොහොර නැවේ පොහොර ගොඩ බෑම අද ආරම්භ වුණා. අද දයසිරි ජයසේකර ඇමතිවරයා මේ රසායනික පොහොර තීන්දුව රිවර්ස් කරන්න කියලා ඉල්ලීමකුත් කරනවා. අධිකාර ජනාධිපතිතුමාගෙන් අපි තාම බැගෑපත් ඉල්ලනවා කරුණා කරලා මේ තීන්දුව ආපහු යම්කිසි ප්‍රමාණයකට කල් දාලා මේ වැඩපිළිවෙල ශක්තිමත් කරන්න පුළුවන් කාල රාමුවක් හදාගෙන නිවැරදි ක්‍රමවේදයක් හදාගෙන මේක ඉස්සරහට ගෙනියන්න කියලා. නැත්තම් අපි ලොකු විනාශයකට ලක් වෙනවා කියන එකයි මෙතනදී කියන්න වෙන්නේ. අපිටත් පාරට වයින්න බැරුව යනවා. අම්පාරට කාබනික පොහොර එනකන් බලන් හිටපු ගොවියන් Tamange විරෝධය අද ආණ්ඩුවට පළ කළා. පොහොර දෙනවා අද අම්පාරට කියලා කිව්වා ඊයේ ටීවී එකේ ප්‍රවෘත්ති වලට විතරයි. බොරුව නෙමෙයි කියන්නේ මේ මිනිස්සු. මුම්මේ හරක් ජාතියක් ඉඳගෙන මේ රට අපි ඡන්දේ දීලා පත් කරලා මුන්ට මේ හරට අපිටම කියලා මුන් ඇවිල්ලා ඉඳගෙන. මේ අතර ඇලහැර බකමූණි ගොවි සංවිධාන 26ක් අද දැවැන්ත විරෝධතාවයක නිරත වුණා. මේ සියල්ල අතර ඉතා සාර්ථකව කාබනික පොහොර නිෂ්පාදනය කරන පුද්ගලයෙකු පිළිබඳව පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඔහු මිල් රොයි පෙරේරායි. ඉදිරිය සඳහා අපට වෙනත් ආකාරයකින් අතහිත ලැබෙනවා නම් අපිට පුළුවන් මෙට්‍රික් ටොන් 10 15 20000ක් වුණත් අපිට නිෂ්පාදනය කරන්න. ඇත්තටම කාබනික පොහොර හඳුන්වා දෙන ක්‍රියාවලියේදී අපට දැනට වැරදිලා තියෙන්නේ හදිස්සිය නිසායි. අපයේ මතක් කළ ආකාරයට හදිස්සිය වුණාම කොරස් කටෙත් අත දාගන්න බැරි වෙනවා. මිල්රොයි පෙරේරලා වැනි අමාරුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරන ලංකාවේ ඉන්න තවත් පුද්ගලින් එකතු කරගෙන කොන්ද පණ තියෙන විද්වතුන්ගේ උපදෙස් ගත්තා නම් අපට ඇත්තටම තව අවුරුදු 7 8ක් යනකොට කාබනික පොහොර සටනින් අඩුම ගානේ 70%ක්වත් දිනා ගන්න පුළුවන් කියලා හැම දෙයකටම එහෙයි කියන සමහර නිලධාරීන්ට මතක් කළ යුතුයි. ඒ දින සිදු වූ කොවිඩ් මරණ 31ක් අද පසුරුවේ තහවුරු වුණා. අමරිකාවේ මර්ක් ආයතනයේ නිෂ්පාදනය කළ කොවිඩ් වෛරස් ප්‍රතිනාශක පෙත්ත ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්නජයසුමන මහතා පවසනවා. එසේම ඔහු පවසන්නේ කල්ලිකුත් වන ඇමරිකානු එන්නත් ශ්‍රී ලංකාවට කිසිදාක ගෙන්වන්නේ නැති බවයි. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව.
කොවිඩ් මර්ධනය සඳහා හඳුන්වා දී ඇති ඖෂධ කරල මෙරට භාවිතය සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසමන මහතා පවසනවා. මේ වෙනකොට මර්ක් කියන ඖෂධ නිෂ්පාදන සමාගම පෙත්තක් හරලක් නිෂ්පාදනය කරලා තියෙනවා මොල්නොපිවිර් නමින් හඳුන්වන මේ කොවිඩ් 19 රෝගය සඳහා ලෝක රටවල් ගණනාවක් මේ නව හරල කොවිඩ් 19 රෝගය සඳහා යොදා ගැනීම පිළිබඳව අවධානය යොමු කරමින් සිටිනවා. අපත් ඖෂධ නිෂ්පාදන නියාමන සැපයුම් රාජ්‍ය අමාත්‍යාංශය හැටියට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් ඉල්ලීමක් කරා මේ සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවේ විද්වත් කමිටුවේ අදහස විමසලා මේ අපේ රටට ගෙන එන්න අවශ්‍යද මොන දිනවලද ගෙන එන්න ඕන මොන ප්‍රමාණවලින්ද කියන කාරණේ පිළිබඳ අපට නිර්දේශයක් ලබා දෙන්න කියලා. මේ අතර කල් ඉක්තු වූ ෆයිසර් එන්නත් මෙරට ජනතාවට ලබා දීමට කිසිදු උවමනාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ වැරදි අදහසක් කියන්නේ මේ කල් ඉක්තු වෙන්න කිට්ටුව අපි ලංකාවට ගෙනෝ කියලා. එහෙම එන්නත් ගෙනල්ලා ගහන්න සිරිතක් නැහැ. අපිට ඕන විලාවට එන්නත් කරන්නේ පිළිබඳ තීන්දුව తీරන ගන්න කමිටුවක් තියෙනවා. ඒ විශේෂඥවරු නිර්දේශ කරන ආකාරයට ඒ කණ්ඩායම් වලට ප්‍රමාණිකූලව අනුපිළිවෙලින් අපි ලබා දීම සිදු කරනවා. ඒ එන්නත් අවශ්‍යතා මතුවෙන පිළිවෙලට තමයි අපි එන්නත් ලබා ගන්නෙ. එහෙම නැතුව ගිවිසුම් ගත වුණා කියලා ඔක්කොම එකපාර ගෙන්න ඕන කියලා අවශ්‍යතා නියමයක් නැහැ. මිත්‍යා මත ප්‍රචාරය කරන පුද්ගලයන් කොවිඩ් එන්නතට බාධා ඇති කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. ආසල් පද්ධතියත් අපිට භාවිතා කරන්න පුළුවන් එන්නත් කරණය සඳහා ඒ ධනය ලබන 21 වෙනිදා ඉඳන් ආරම්භ කිරීම සඳහා ඉදිරිපත් කරලා තියෙනවා ඒ දින වකවානු. නමුත් අපිට දකින්න තියෙනවා විවිධ පුද්ගලයන් මාධ්‍යයට ඇවිල්ලා මේ පිළිබඳ දැනුමක් නැති අය විවිධාකාරයේ මිත්‍යා මත පතුරන දරුවන්ට එන්නත් කරණය කිරීම ඒ වගේම ද ඉන්දියාව වයස අවුරුදු 2කට වැඩි සියලු ළමුන්ට කොවැක්සින් එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා. කොවැක්සින් එන්නත ඉන්දියා දේශීය නිෂ්පාදනයක්. ඇමරිකාවේ කොවිඩ් එන්නත්කරණයේ ප්‍රබල දේශපාලන මතභේදයක් ඇති කරන බව මාධ්‍ය වාර්තා කරනවා. ඒ ජෝ බයිඩන්ගේ අනිවාර්ය කොවිඩ් එන්නත් ප්‍රතිපත්තිය පදනම් කරගෙනයි. රුසියාව කොවිඩ් එන්නත නාසය ආශ්‍රිතව ස්ප්‍රේ එකක් ලෙස අත්හදා බලමින් සිටින බව මාධ්‍ය වාර්තා කරනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ලෝකයේ දෙවන වැඩිම ජනගහනයක් ජීවත් වන්නේ ඉන්දියාවේ. එරට එන්නත්කරණය පුළුල් කිරීමේ අරමුණින් අවුරුදු 2 සිට 18 දක්වා දරුවන්ට කොවැක්සින් කොවිඩ් එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා. මෙම එන්නත භාරත් බයෝටෙක් ආයතනයේ දේශීය නිෂ්පාදනයක්. නමුත් මෙම එන්නත සඳහා තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය ලැබී නැහැ. මේ මාස අවසානයේ වන විට කොවැක්සින් එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙනු ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් විශ්වාසය පළ කරනවා. ප්‍රථමයෙන් විවිධ ප්‍රතිශක්ති ඌනතා දරුවන්ට එන්නත ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. කොවිඩ් එන්නත් ප්‍රතිපත්තිය හේතු කොටගෙන ඇමරිකානු එක්සත් ජනපදය තුළ බරපතල දේශපාලන බෙදීමක් හටගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා. ජනාධිපති ජෝ බයිඩන් සෑම පෞද්ගලික ආයතනයකම සේවකයින්ට පවා කොවිඩ් එන්නත අනිවාර්ය කර තිබෙනවා. ඔහුගේ මේ ප්‍රතිපත්තියට ටෙක්සාස් ආණ්ඩුකාරවරයා සිය විරෝධය පළ කර තිබෙනවා. ඔහු පවසන්නේ ජෝ බයිඩන්ගේ මෙම එන්නත් කරන ප්‍රතිපත්තිය පෞද්ගලික ආයතනවලට හිරිහැරයක් බවයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් ආණ්ඩුකාරවරුන් සිටින පළාත්වල එන්නත අනිවාර්ය කර තිබෙනවා. මේ අතර රිපබ්ලිකන් ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ පවතින පළාත්වල කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමට විරුද්ධවයි කටයුතු කරමින් සිටින්නේ. රුසියාව කොවිඩ් එන්නත නාසයෙන් ඉසින ස්ප්‍රේ එකක් ලෙස භාවිත කිරීමට පර්යේෂණ ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ඔවුන්ගේ නිෂ්පාදනයක් වන ස්පුට්නික් V එන්නත භාවිතා කරන බවයි මාධ්‍ය පවසන්නේ. විශේෂයෙන් අවුරුදු 8 12 අතර දරුවන් සඳහා නාසික ඉසින ලෙස ස්පුට්නික් V අත්හදා බලා තිබෙනවා. ස්පුට්නික් V නාසික ස්ප්‍රේ එකක් ලෙස ඉතා ඉක්මනින් එළි දක්වන බවයි එරට බලධාරීන් පවසන්නේ. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉල්ලා සිටින්නේ එන්නත්කරණය වේගවත් කරන ලෙසයි. දිනකට අම වශයෙන් නව ආසාදිතයින් 28,000ක්වත් එරටින් වාර්තා වෙනවා. ඊයේ දිනය තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව 973ක්. කොවිඩ් වෛරසයේ මූලාරම්භය හඳුනා ගැනීම සඳහා වුහාන් ප්‍රාන්තයේ ජනතාවගේ රුධිර සාම්පල 10,000ක් පමණ පරීක්ෂා කිරීමට චීනය සූදානම් වනවා. වෛරසය සම්බන්ධයෙන් සිය විනිවිදභාවය ලෝකයටම පෙන්වීම සඳහා මේ තීරණය ගත් බවයි චීන බලධාරීන් පවසන්නේ.
සෞඛ්‍යංශ ලබා දෙන නිර්දේශ මත ලබන 21 වනදා සිට සියලුම බස් රථ සහ දුම්රිය ධාවනියට යොදවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. පෞද්ගලික බස් රථ හිමියන් 20,000කට සහන පැකේජයක් හඳුන්වා දීමට ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද මුල් පියවර තැබුවා. මේ අතර අන්තර් පළාත් ධාවනියට අවසර දෙන ලෙස ඉල්ලා පළාත් බස් රථ සේවක සංගමය අද ගාල්ලේදී විරෝධතාවයක නිරත වුණා. මේ සියල්ල අතරමැද කොවිඩ් නීති රීති 7-5කටවත් ගණන් ගන්නේ නැතිව සමහර මිනිසුන් අලුත් රැල්ලකට අතවන්න බව පෙනෙන්නට තිබෙනවා. ලබන 21 වනදා සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සියලු බස් රථ සහ දුම්රිය ධාවනියට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා. 21 වෙනිදා වෙනකොට අපේ සෞඛ්‍යාංශ වලින් දෙන තීන්දුව අනුව අපි ක්‍රියාත්මක වෙන සූදානම් ධාවනියට දුම්රිය සහ සියලු බස් රථ සූදානම් අනුමැතිය ලැබෙනවා නම් මෙරට පෞද්ගලික බස් රථ හිමියන් 20,000කට පමණ සහන පැකේජයක් ලබා දීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එෙහි මුල් පියවර අද රත්නපුරයෙන් ආරම්භ වුණා. ඒ ප්‍රවාහන ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්ුයි. මෙම වැඩපිළිවෙල යටතේ එක් බස් රථ හිමියෙකුට රුපියල් ලක්ෂයක සහන පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. එසේම දැනට වෙළඳපොලේ පවතින මිලට වඩා වැඩි වට්ටමක් සහිතව ටයර් සහ බැටරි ලබා දීමට සැලසුම් කර තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ බස් රථ හිමියන් 2335 දෙනෙකුට රුපියල් මිලියන 235ක සහන පැකේජය ලබා දීම අද සිදු කෙරුණා. පෞද්ගලික බස් කර්මාන්තයේ රැක ගැනීම සියලු දෙනාගේම වගකීමක් විදියට මම හිතනවා. බස් හිමියා යම් කිසි මට්ටමක ශක්තිමත් භාවයකට ගේන්න බලගේ ආදායම සාධාරණ ආදායමක් ලැබෙන විදියට අපේ බලාපොරොත්තුව යම් කිසි පාරක දුවන බස් වල සම්පූර්ණ මුදල ඉදලා බස් වලට ලබා දෙන්න සැලැස්සේ. මේ අතර අන්තර් පළාත් ධාවනියට වහා අවසර දෙන ලෙස ඉල්ලා අන්තර් පළාත් බස් රථ සේවක සංගමය අද ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා. විටින් විට කියනවා මේක අද නැත්තම් හෙට ලබන සතිය ඔහොමම මේක දිගට ගෙනියනවා. ආරංචියක් ආවත් ආයේ ලබන මාසේ 6 වෙනිදා නැත්තම් 28 වෙනිදා වෙනකම් මේක කල් යනවා වගේ. මේ අන්තර් පළාත් දුවන බස් ටිකට විතරයි මේ කොරෝනා සීමාව පැනවිලා තියෙන්නේ. දැන් රට ක්‍රමයෙන් විවෘත කෙරෙමින් පවතිනවා. ප්‍රවාහනයත් යථා තත්ත්වයට පත්විය යුතුයි. මේ සියල්ල අතර අතිශය වැදගත් වනුයේ නැවත කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීමයි. එහෙත් මොනතරම් කිව්වත් අපේ රටේ සමහර පුද්ගලයින්ට සෞඛ්‍ය භාෂාව තේරෙන්නේ නැහැ කියලා අද කොළඹ මේ දර්ශන වලින් අපට පැහැදිලි වෙනවා. තරාතිරම බලන්නේ නැතිව සෞඛ්‍ය නීති කඩන සියලු දෙනාව අනිවාර්ය නිරෝධායනයට යවන ක්‍රමයක් හදන්නම වෙනවා. නැත්නම් අසාධාරණයේ සිදුවන්නේ හැකි තරම් පරිස්සම් වන්නට උත්සාහ කරන පුද්ගලයින්ටයි. රංජන් රාමනායක මහතා අද සිටින තත්වය පිළිබඳව තමාට සැබෑ කම්පනයක් ඇති වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කරන්නේ තම හෘද සාක්ෂියට අනුව රංජන් රාමනායකට ලබා දී ඇති දඬුවම බරපතල වැඩි බවයි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීමට අද සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයට පැමිණියා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ මන්ත්‍රීවරුන් මෙතුමාට දුන්න දඬුවම අවුරුදු 4ක සිර දඬුවම සාධාරණයි කියලා මට පුද්ගලිකව මගේ හද සාක්ෂිය තේරෙන්නේ නැහැ. එතුමා ඉන්න ආකාරය දැක්කම මේ වගේ හිර වෙලා සමාජයෙන් කොන් වෙලා ඉන්න ඕන පුද්ගලයෙක් නෙවෙයි. එතුමා සමාජයේ පිළිගත් චරිතයක්. එතුමාට නීත්‍ය හදාරීම සඳහා ඔන්ලයින් අධ්‍යාපනය හැදෙන්න සඳහා මේ අඟුණුකල පැලැස්සේ බන්ධනාගාරය ඉද කරන්න විදියක් නැහැ. ඒ සඳහා එතුමා වැලිකඩ බන්ධනාගාරයට මාරු කරන්න කියලා විශේෂ ඉල්ලීමක් එතුමාගෙන් තියෙනවා. ඒ සඳහාත් අපි රජයට ඉල්ලීම කරනවා ඒක කරන්න. රටේ බහුතරයක් කියනවා එතුමා රංජන් කතා කරේ රටේ ජනතාව වෙනුවෙන්. හැම අංශක අංශයක් ගැනම රංජන් කතා කරා. දැන් අපි දැක්කා මේ රටේ විශාල පිරිසකට සමාව ලැබෙනවා. දීර්ඝ කාලයක් ඇසිච්ච නඩු නිදොස් කොට නිදාස් කර. ඉතින් ඒ தත්ත්වය තුළ රංජන් වාගේ පුජ්‍යලෙක් මේ වාගේ හිරගත කරලා ඉන්න එක ඉතාමත් කනගාටුදායක කාරණාවක්. දැන් රට වටාපුවත් කිහිපයක් හිටියෙන් දිවයිනට පැමිණ සිටින ඉන්දිය හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ජෙනරාල් මුකුන්ද් මහතා අද අග්‍රාමාත්‍යවරයාවද හමු වුණා. මේ අතර ඉන්දිය යුද්ධ හමුදාපති ජෙනරාල් මුකුන්ද් මහතා අද දින යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වුණා.
ඉන්දියා හමුදාපතිවරයා අධාරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාවද හමු වී තිබෙනවා. සඳහිරු සෑයේ කොත්වහන්සේ හෙට රංගිලි දඹුලු රජමහා විහාරයේ වෙත වැඩම කිරීමට නියමිත අතර පූජනීය වස්තුන් රැගත් රිය පෙරහැර අද ගැටඹෙන් ගමන් ආරම්භ කළා. विदेश कटयुतु अमात्य जीएल पीरिस महता अद राजतांत्रिक प्रजाव अमतनु लबुआ एहिदी राटे वात्मान तत्वे पिलिबंदव विदेश अमात्यवरया ओन दनुवत कला एत समगिन सियत रात्री प्रवृत्ति विकास अवसान यलित हमेमु हेट उदयसन हायट अपगे उदयसन प्रवृत्ति विकास समगिन ओबट सुवदाई रात्रुया දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.